ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත්ම සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබතුමාලා පිළිගන්නවද? නෑ, තියපු මේ රැස්වීමම පිළිගන්න පුළුවන් ක්‍රමවේදයකට නෙමෙයි අනීතිකවනේ ඒක තියලා තියෙන්නේ. ඒ කැඳවීම හරියට කළත් නැහැ. මේ අපිට මේ පැය ගාණක් ඇතුළත රැස්වීමකට කැඳවන්න එහෙම පුළුවන් කමක් නැහැනේ තීන්දුව తీරන ගන්න එක. ඒක තවත් මෛත්‍රීපාල මහත්තයාගේ විහිළු වැඩවලට එකතු වෙච්ච තවත් විහිළුවක් විතරයි. එතකොට ඔබතුමාලා මේක දකින්නේ කොහොමද? මේ ඉවත් වීම එතුමගේ ඉවත් වීම ඔබතුමාලා දකින්නේ කොහොමද? අනිකුත් පාර්ශ්වයේ විදියට. මෛත්‍රීපාල මහත්තයාගේ. එතුමා ඉල්ලා අස්වීම ගැන. දන්නේ නැහැ හෙට මොනවා කියයිද කියලා. හෙට කියයිද දන්නේ නැහැ, මං අස්ුනේ නැහැ කියලා කියයිද දන්නේ නැහැ. හෙට තවත් එක්කෙනෙක් පත් කරයිද කියලා කියන්නත් දන්නේ නැහැ. මොකද එතුමාගේ වචන ගැන, එතුමාගේ වැඩ ගැන රටේ ජනතාව තුලත් විශ්වාසයක් නැහැනේ. දැන් පාසු ප්‍රහාරය ගැන කීසරයක් එක එක ඒවා කිව්වත් මේ වගේ තමයි මේ තමා කියන දේවල් කරන දේවල් ගැන අපිට විශ්වාසයක් නැහැ තාම. හැම දෙයක්ම කරන්න ඕන නිල වශයෙන් කළ යුතු දේවල් විතරයි අපි පිළිගන්නේ. ඒ කියන්නේ දැන් ඉවත් වීම බාර ගන්නද? දැන් මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපුක සභාපතිනේ. ඒ කියන්නේ වැඩ බලන සභාපතිනේ. එතුමා ඉවත් වුණා. කොහොම හරි ඔක්කොම. නෑ, එතුමා කොහමඩත් අධිකරණයෙන් තහනම් කළා නේ තිබුණේ එතුමට ඒ සභාපතිතුමෝ. මට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ තාම මොකද්ද මේ උනේ කියලා. මොකද මේ මෙහෙම නෙමෙයි රැස්වීමක් ඇඳවනකොට ක්‍රමවේද තියෙනවා. ඉවත් වෙනකොට ඒ වගේම නැවතපත් කරනකොට මධ්‍යම කාර්ය සභාව තියෙනවා, දේශපාලන මණ්ඩල තියෙනවා, නිල වශයෙන් කල් ඇතුවේ වඩ දැනුම් දෙන්න ඕන, අධිකරණයේ දීපු නියෝග තියෙනවා, තීන්දු තීරණ තියෙනවා, මේ රැස්වීම කැඳවලා තියෙන්නේ සරත් ඒක නායකනේ. එයා කොහොමද කැඳවන්නේ රැස්වීමක්? එයාට අර දෑසිරි ජයසේකර ගේ සිද්ධියට යාට තහනමක් වුණවල තියෙනවා. මම දැන් අධිකරණයටත් පහස කරලා තියෙනවා. මම දැන් අධිකරණයේ ඉදිරියේදී ඔය තියෙන නඩුවලදී ඒවට ක්‍රියාත්මක කියලා මම හිතනවා. මේකවල නීතියක් නැතුව මේ කටයුතු කරන්න. මුතුමල්ල ගන්න ක්‍රියාමාර්ග මොනවද? නැති ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග වලට ප්‍රවේශනය. මේක නම් ඉතින් අපිට ඇත්තටම ඇති දෙයක් නෑ, රැස්වීමක් නෙමෙයි. පක්ෂ මූලස්ථානයේ අපි රැස්වීම් ටික තියලා තියෙනවා. අපි තියන්නේ අගුපිල්ලවල නෙමෙයි, කඩපිල්ලවලත් නෙමෙයි, හෝටල්වලත් නෙමෙයි, සල්ලි දීලා කට්ටියට බොන්න දීලා කන්න දීලාත් නෙමෙයි. අපි තියන්නේ පක්ෂ මූලස්ථානයේ තමයි අපි රැස්වීම. මොකද විජේදාස රාජපක්ෂ මහත්තයා කඩපිල්ලවල නෑ, අපි කිසිම කඩපිල්ලවල තියෙන්නේ අපි තියලා තියෙන්නේ පක්ෂ මූලස්. අපි තියලා තියෙන්නේ පක්ෂ මූලස්ථානයේ කඩවල වල ගිහිල්ලා නැත්නම් හෝටල් වල ගිහිල්ලා කාලා බීලා රැස්වීම තියලා නැහැ. එමෙතුමා එතකොට සභාපති කවරේ පත් කරගන්න නෛතික ක්‍රමයේ කොහොමද මේ සම්මේලනයේදී නෙවෙයිද මේ නිදහස් පක්ෂ සභාපති කවරේ දැන් දැනට වැඩ බලන සභාපති කවරේ පත් වෙලා. හරි, ඒක නවත්තලා නැහනේ. ඒක කොහෙවත් නතර කිරීමක් නැහනේ. ඒ වැඩ බලන සභාපති කවරේ පක්ෂ මූලස්ථානයේ ඉඳගෙන වැඩ කරනවා. එතකොට තරුණ සංවිධාන හදලා තියෙනවා, ඒ වගේම කාන්තා සංවිධාන, ඒ වගේම සංවිධායකවරු අපි එකතු කරලා ඒ ප්‍රතිසම්විධාන කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ පක්ෂය මන්ත්‍රීවරු ගොඩක් එකතු වෙන පක්ෂයක් බවට පත් වෙයි ඉදිරියේදී, ශක්තිමත් පක්ෂයක් බවට පත්. පක්ෂයේ දේශයක් හැටියට ඔබතුමා අපිට කියන්න කොහොමද ක්‍රමවේදේ, මොකද්ද ක්‍රමවේදේ දැන් පත් කරගන්න? ඒක විධායක සභාවෙන් බැරිද කරගන්න? ක්‍රමවේදය දේශපාලන මණ්ඩලයක් තියෙනවා, මධ්‍යම කාර්ක සභාවක් තියෙනවා, විධායක සභාවක් තියෙනවා. ඒවා සියල්ලම මේ අනුගත වෙන්න ඕනේ. ඒ වගේම තමයි කල් වේලා ඇතුව දැනුම් දෙන්න ඕනේ, න්‍යාය පත්‍රයක් යවන්න ඕනේ, න්‍යාය පත්‍රයේ මේ කාරණා සඳහන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ එක සැරේට හිතුණු ගමන් කවුරු හරි කට්ටියක් ගෙනාලා මේක කරගන්න පුළුවන්. සභාපති ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා පත් කරගද්දී ওই සේරම අනුගමනය කළාද? නෑ නෑ, වැඩ බලන සභාපතිවරේ පත් කරන්න එක ඕනේ නෑ. දේශපාලන මණ්ඩලයට තියෙන බලේ අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. මොන තීන්දුව ගත්තත් අවසාන තීන්දුව ගන්නේ දේශපාලන මණ්ඩලය. දේශපාලන මණ්ඩලයේ මේ සභාපතිවරේ පත් කරා නෙමෙයි නිමල් සිරිපාල එතන වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කළා තියෙනවා. සභාපතිවරයෙක් ඉදිරියේ පත් වෙයි අවශ්‍ය නීත්‍යානුකූලක. දැන් මන්ත්‍රීපාල සිරිසෙන මහතා ඊයේ කියනවා මේ කඩුවේ පොඩ කඩුව දීලා වැඩ නැහැ, ඔක්කොම කඩුවම දෙන්න ඕන, හරියට වැඩ කරන්න ඕන කියලා. ඉතින් මුළු කඩුවම දීලා තියෙන දැන් වැඩ කරයි දැන් විජයදාස මහතා. දන්නේ නැහැ එතුමාගේ කඩුව මොකන්ද දන්නේ නැහැ. ලී කඩුවක්ද දන්නේ නැහැ. මේක තමයි තියෙන්නේ. කොපුව හොඳ වෙලා ලී වලින් හදාගත්තු කඩුවක් වෙන්න ඇති දෙනවා. ඒක විශ්වාස නැහැ එතුමා පිළිබඳ. දැන් කොහොම කරත් ඔබතුමාලට ඕන වුණා තිබුණ නිදහස් පක්ෂයෙන් මෙතුමා අයින් කරන්නනේ. දැන් එතුමම ඉල්ලා අස්සුණානේ. දැන් ඉතින් මොනවගේ සතුට නැහැ. ඉතින් අපිට එහෙම සතුටකුත් නැහැ. ඉතින් එතුමා කොහොමත් තහනම් කළා තිබිච්ච කෙනෙක්. මේක අලුත් දෙයක් නෙමෙයි. එතුමාට උසාවිය තහනම් කළා තියෙන්නේ ඒක අවුරුදු ගානකට. ඒක නිකන් අලුත් නිවුස් එකක් නෙමෙයි. එතුමා ඉල්ලා අස්සෙච්ච එක අලුත් දෙයක් නෙමෙයි. නෑ, ඉතින් අලුත් දෙයක් නෙමෙයි නේද? එතුමා තහනම් කළා තියෙන කෙනෙක් නේ. දහනම් කරලා තියෙන කෙනෙක් ඉල්ලා අස්වීමේ කියන එක ලොකු ප්‍රවෘත්තියක් නෑ. නිදහස් පක්ෂ අර්බුදේ කවද විසඳෙයිද? බොහොම ඉක්මනට විසඳෙනවා. දැන් අපි විසඳිලා තියෙන්නේ. දැන් සභාපතිවරයෙක් වැඩ බලන ඉන්නවා, වැඩ බලන ලේකම්වරයෙක් පත් වෙලා ඉන්නවා. ඒ වගේම දැන් සංවිධාන ටික ශක්තිමත් තියෙනවා, පක්ෂ මූලස්ථානේ විවෘත වෙලා ඉන්නවා තියෙනවා. වෙනදා මැස්සංගහපු පක්ෂ මූලස්ථානේ දැන් ගොඩක් කට්ටි එනවා, ඒ දේශපාලන කටයුතු කරනවා. ළඟදී අවශ්‍ය පීපර්වල්ටික් ගන්න මේ සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබතුමාලා දැන් පිළිගන්නේ නැහැ නේ, නීත්‍යානුකූල නැහැ කියලා කියන්නේ. එතකොට දැන් ඔබතුමාලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල මහත්තයනේ. තීර සභාපතිවරයෙක් පත් කරගෙන කවදද? ඒව ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඒව ඉදිරියේදී. හැබැයි නීත්‍යානුකූල ක්‍රමයට. ඒක නීත්‍යානුකූල ක්‍රමයට
ස්ථිර සභාපතිවරයෙක් පත් කර ගැනීම සිද්ධ වෙනවා. ඒ වැඩබලන මහලේකම් කෙනෙකුත් පත් කරා. වැඩබලන මහලේකම්වරේ කොහරි විහිළුවනේ. ඉතින් ඒ විහිළු විහිළු සපයනවා. මෛත්‍රී පාල මහත්තයා විහිළු සපයන්න දක්ෂෙක් කියලා දන්නෝනේ. මොකද කියන්නේ? හරිනේ හැමදාම විහිළුනේ නේ කියන්නේ. උදේ රැයට ප්‍රවෘත්ති දැක්කේ නෑ, මොකක් පත්‍ර බැලුවේ නෑ, උදේ පත්‍රෙන් දැක්කේ, නිවුස් දැක්කේ. එතුමා හරිය සතුටෙන් ඉන්නේ. එතුමා හරිය සතුටෙන් ඉන්නේ හැමදාම එහෙමයි. පොඩි පොඩි මේවා ටිකක් හම්බුනොත් බොහොම සතුටු වෙනවා. දුකෙන් ඉන්නේ ඔබතුමාලද නෑ? නෑ, අපිත් සතුටෙන් ඉන්නවා. එතුමා බොහොම සතුටුයි. අර මේවා එහෙම අතට හම්බ වෙනවනම් එහෙම එකක් දෙලාදී ඈ පාව දුන්නා නේ. මේවා ටිකක් එහෙම හම්බ වෙනවනම් එතුමා බොහොම සතුටෙන් ඉන්නවා. එද මේ කවදද මේ අර කියා මාර්ග ගන්නේ? දවසක් නෑ. ඉතින් මුසාවියේ තීන්දුවක් දීලා තියෙනවා මං හිතන්නේ. ඒ මුසාවි යන්න ඕනද කියන එක මං දන්නේ නැහැ. මේක අපි ඉදිරියේදී කතා කරමු. නෑ, අලුත් තනතුරු පත් කරා. ඔවුන් වැඩ කරගෙන යනවා නේද? ඔබතුමාද? කොහෙද වැඩ කරගෙන යන්නේ? ලක්ෂ කාර්යාලයට එන්නේ නැහනේ. කොහෙද වැඩ කරගෙන යන්නේ? මං ඊ පටන් ගත්ත කෙනෙක් කියන පටන් ගත්ත. කොහෙද වැඩ කරගෙන යන්නේ? අර කොහේ හරි අර කිව්ව කඩපිලක තමයි වැඩ කරගෙන යන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.